අද පෙරවරුවේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට භූචලනයක බලපෑම එල්ල වී තිබෙනවා. එය රිෂ්ටර් මාපක 2.6ක සුළු භූකම්පන තත්ත්වයක් බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ. ඉන් ජීවිත හෝ දේපළ හානියක් සිදු වී නැති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මෙවැනි වූ කුඩා කම්පන සිදු වෙන මේ අක්‍රීය තලමායිම ඊළඟට මධ්‍යම කරුම් කදුකරේ තියෙන ගැඹුරු පැලුම් තල දිගේ සිදු වෙන කම්පන බටහිර මුහුදේ තියෙන ට්‍රාන්ස්ෆෝම් ෆෝල්ස් වල සිදු වෙන කම්පන ඉදිරියටත් සිද්ධ වෙයි. ඒ වගේම මේ විශේෂයෙන්ම අක්‍රීය තලමායිමේ සිදු වෙන කම්පන සහ අපේ ගැඹුරු පැලුම් තල වල සිදු වෙන කම්පන වලින් ප්‍රබල කම්පන අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඒ ගැන බිය විය යුතු නැහැ. නමුත් අපේ දත්ත වලට මේ ගැන දැන ගැනීම අපේ ජනතාව හොඳින් මේ පිළිබඳ අවබෝධය ලබා ගැනීමට මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. මේ අතර ඉන්දියාවේ ජයිපූර්හිදීද භූකම්පන තුනක් සිදුව තිබෙනවා. පැය භාගයක් වැනි කාලයක් තුළ මෙම භූකම්පන තුන සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. අවසන් භූකම්පනයේ විශාලත්වයේ රිෂ්ටර් මාපක ඒකක 3.4ක් ජයිපූර් සහ රාජස්ථාන් ඇතුළු ප්‍රදේශ කිහිපයකට එහි බලපෑම දැනී තිබෙනවා. මෙම භූකම්පනවල පසු කම්පන තත්ත්වයක් පිළිබඳව අවධානයෙන් පසුවන බවයි එරට භූකම්පන පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. මේ අතර ඉන්දියාවේ ඇතිවිය හැකි ප්‍රබල භූකම්පනවලින් ශ්‍රී ලංකාවටද දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවා තිබුණා. භූවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මීට සති කිහිපයකට පෙර අවධාරණය කළේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් ඇති වුවහොත් කොළඹ පැරණි මහල් ගොඩනැගිලිවලට ඉන් බරපතල හානියක් සිදු විය හැකි බවටයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.